Hi, Nangila Malila, Be Free YouTube channel. එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න යන්නේ හැමදාම උදේ 4ට නැගිටින එක මගේ ජීවිතේට බලපෑවි කොහොමද කියලා. ඉතින් උදේට නැගිටින එක ගැන විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමක් මම අද කරන්නේ නැහැ. මේ උදේ 4ට නැගිටින එක මගේ ජීවිතේට කොච්චර දුරට සාර්ථක වුණාද, ඒකෙන් මගේ ජීවිතේ වෙනස් වුණේ කොහොමද කියලා තමයි අද මම කතා කරන්නේ. ඉතින් ඔයාලා උදේ නැගිටින්නේ කීයටද, ඒ වගේම රැට පැය කීයක් නිදා ගන්නවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි බලමු මම වගේ තවත් අය ඉන්නවද කියලා. එහෙනම් දැන් අපි යමු අද වීඩියෝ එකට. මීට අවුරුදු 4කට කලින් කොලේජ් යන කාලේ මම හිටියේ යාළුවෙක් එක්ක බෝඩ් වෙලා. ඉතින් පළවෙනි සෙමෙස්ටර් එකේ එක්සෑම් ලං වෙනකොට හැමදාම මම රැට හැරලා පාඩම් කරන්න පුරුදු වෙලා හිටියා. හැබැයි මාත් එක්ක හිටපු යාළුවා හැමදාම රැ 10 වෙනකොට නිදාගත්තා. එයා පාඩම් කරේ උදේ පාන්දර නැගිටලා. ඉතින් දෙන්නත් එක්ක එකතු වෙලා පාඩම් කරපු දේවල් ගැන කතා කර කර ඉද්දි මට තේරුණා මම කොච්චර මහන්සි වෙලා පාඩම් කරත් ඒ දේවල් මට හරියට මතකෙ හිටිලා නැහැ කියලා. ඉතින් මගේ යාළුවගේ වහ එක දවසක් එයා කරනවා වගේ රෑ 10ට නිදාගෙන උදේ 4ට නැගිටලා පාඩම් කරලා බලන්න කියලා. එදා ඉඳලා අවුරුදු 4ක් පුරාවට මගේ කැම්පස් ජීවිතේ ඉවර වෙලා ඩිග්‍රී එක ගන්නකම් මම හැමදාම උදේ 4ට නැගිට්ටා. මොකද මම රෑට හැරගෙන පාන්දර 1-2 වෙනකම් පාඩම් කරන්න කියලා ඇහැරගෙන හිටියත් මට 1 දිගට පැය භාගයකට වඩා පාඩම් කරන්න බෑ. එතකොට කිසිම දෙයක් ඔළුවට යන්නේ නැහැ වගේ වෙනවා. ඉතින් පැය භාගයක් පාඩම් කරලා ඊට පස්සේ මම කරන්නේ Facebook එකට, එහෙමත් නැත්නම් YouTube එකට යන එක. ඉතින් ඒකෙන් වෙන්නේ අර ඇහැරගෙන ඉන්න ටයිම් එකිනුත් වැඩි කාලයක් නාස්ති වෙනවා. අනිත් එක නිකන් බලෙන් පාඩම් කරනවා වගේ කිසිම මොටිවේෂන් එකකුත් නැහැ. ඊළඟ දවසේ ඇහැරුණාමත් මහන්සි වගේ කම්මැලි කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඊළඟ දවසේ උදේට ලෙක්චර්ස් තියෙනවා නම් එතකොට ඊටත් වඩා අමාරුයි. හරියට ප්‍රමාණවත් නිින්දකුත් නැති නිසා එතකොට ලෙක්චර් එකේ කියන දේවල් මගේ ඔළුවට යන්නේ නැහැ. ඉතින් එතකොට ඒ කියලා දෙන පාඩම් වලිනුත් ඒ කාලයක් මගේ නාස්ති වෙනවා. හැබැයි ඒ රැට හැරම් පාඩම් කරන වැඩ ටික මට පුළුවන් නම් දවල්වස් ඇතුළත පාඩම් කරලා ඉවර කරගන්න මට ඒ විදිහට රැට හැරගෙන ඉන්න උවමනාවක් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම හිතුවේ හැමදාම උදේ 4ට නැගිටලා දවල් කාලයට වැඩි වෙලාවක් හොයාගන්නවා කියලා. එතකොට මට ඒ කාලේදී අර රැට කරන වැඩ ටික කරන්න පුළුවන් වෙන නිසා. කලින් දවසේ රැ පාඩම් කරේ නැති නිසා තමයි උදේට නැගිටලා පාඩම් කරන්න කියලා දන්න නිසා මොටිවේෂන් එකකුත් තියෙනවා. අනිත් එක රැට හොඳට නිදාගෙන රිලැක්ස් වෙලා ඉන්න නිසා උදේට නැගිට්ටම අපේ මොළය ෆ්‍රෙෂ් නිසා අපිට ලේසියෙන් පාඩම් වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ වෙලාවට ගොඩක් අය නිදි නිසා පාඩම් වැඩවලට බාධාවක් වෙන්නේ නැහැ. මොකද ෆෝන් එකට ගොඩක් නොටිෆිකේෂන්ස් එන්නේ නැති නිසා. ඒක නිසා පාඩම් වැඩි ටික ඉක්මනටම ලේසියෙන්ම කරගන්න පුළුවන් උදේට කරනකොට. අනිත් එක පෞද්ගලිකවම මට හොඳටම පාඩම් කරන්න පුළුවන් වෙලාව තමයි උදේ කාලේ. ඉතින් ඒක නිසා උදේ පාන්දර නැගිටලා පාඩම් කරන එක මට නම් ගොඩක් සාර්ථක ක්‍රමයක්. මම නම් සාමාන්‍යයෙන් උදේ 4ට නැගිටලා මූණ හොදගෙන නිදිමත නැති කරගෙන 4යි කාලට වගේ තමයි මගේ පාඩම් වැඩ පටන් ගන්නෙ. ඉතින් එතකොට ඒ වෙලාවට මම පාඩම් කරන්නේ ගොඩක් පාඩම් කරන්න කරුණු තියෙන ටිකක් අමාරු සබ්ජෙක්ට්ස් තමයි උදේට මම පාඩම් කරන්නේ. එතකොට ඒ කරුණු ඉක්මනටම මතක හිටින නිසා. ලෙක්චර්ස් වලට යන ලෑස්ති වෙන්න වෙන වෙලාව එනකම්ම පැය 3ක් වගේ වෙලාවක් මට හම්බ වෙනවා පාඩම් කරන්න. ඉතින් ඒ කාලේ ඇතුළත මට ලොකු ප්‍රමාණයක් පාඩම් කරලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතෙනවා ඇති ලෙක්චර් එකට ගියාම උදේ පාන්දර නැගිටලා පාඩම් කරලා මහන්සි නිසා ලෙක්චර් එකට ගියාමත් මහන්සි පාඩම් වැඩවලට සම්බන්ධ වෙන්න හිතෙන්නේ නැහැ කියලා. හැබැයි මට නම් ඒකේ අනිත් පැත්ත. මොකද ලෙක්චර් එකට යනකොටත් මම නැගිටලා පැය 4ක් වගේ වෙන නිසා මට ලෙක්චර් එකට ගියාම ඇක්ටිව් විදියට ඒ පාඩම් වැඩවලට කිසිම කම්මැලිකමක් නැතුව සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා. අනිත් එක තමයි උදේ 4ට නැගිටිනවා කියලා කියන්නේ ඔයාට ඔයා කැමති දේවල් කරන්න ඕන තරම් වෙලාව තියෙනවා කියන එක. මමත් කොලේජ් යන කාලේ තමයි මේ YouTube channel එක පටන් ගත්තේ. ඒ වගේම මම ඒ කාලේ චෙස් ප්ලේ කරා, චෙස් ටූර්නමන්ට්ස් ආබිට් කරන්න ගියා, කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේදී ෆුල් ටයිම් ජොබ් එකක් කරන ගමන් තමයි මම පාඩම් වැඩත් කරේ. ඉතින් ගොඩක් අය මගෙන් අහපු දෙයක් තමයි කොහොමද මේ හැම දෙයක්ම කරන්න කාලය කළමනාකරණය කරගත්තේ, වෙලාව හොයාගත්තේ කියලා.
ඉතින් හැමදාම මම උදේ 4ට නැගිටින නිසා තමයි මට මේ හැම දෙයක්ම කරගන්න පුළුවන් වුනේ. උදේ 4ට නැගිටින එකෙන් අනිත් අයට වඩා වැඩිපුර පැය 3ක් 4ක් දවසට හොයාගන්න මට පුළුවන් වුණා. ඉතින් ඒක නිසා මට ලෙක්චර්ස් ඇරිලා ආපු ගමන් මහන්සි වෙලා ආපහු පාඩම් කරන්න දඟලන්න ඕනේ නැහැ. ඒ වෙලාවට මම කරේ YouTube එකේ වැඩ කරපු එක. එතකොට රෑට 10 වෙනකොට මට නිදාගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලත් මේ විදියට හරියට කාලය කළමනාකරණය කරගෙන ටිකක් උදේ නැගිටලා වැඩ කරන්න පුරුදු වුණත් එහෙම ඔයාලටත් ඔයාලා කැමති ඕනම දෙයක් කරන්න වෙලාව හොයාගන්න පුළුවන්. අර කියමනකුත් තියනවා වගේ ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන්නේ ඔයාට විතරයි. ඉතින් තමන්ගේ ජීවිත සාර්ථක කරගත්ත ලෝකේ ජයගත්ත ගොඩක් පුද්ගලයන් හැමෝම වගේ කරන දෙයක් තමයි උදේ පාන්දරම අවදි වෙන එක. ඉතින් මේ විදියට උදේම නැගිටිනවා කියලා කියන්නේ ඔයාලා ඔයාලගේ දවස ඔයාලගේම විදියකට පටන් ගන්නවා කියන එක. මේ විදියට උදේ නැගිටලා ඔයා කරන්නේ පාඩම් කරන එකද, එහෙමත් නැත්නම් හෝම්වර්ක් කරන එකද, එහෙමත් නැත්නම් අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න එකද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. හැමෝම නිදාගෙන ඉන්න වෙලාවේ ඔයා නැගිටලා ඔයාගේ හීන වෙනුවෙන් මොනවා හම්ම හරිම දෙයක් කරනවා කියලා කියන්නේ ඔයාලට ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කියන එක. මේ විදියට හැමතිස්සෙම පුළුවන් හැම වෙලාවෙම වැඩ කරන එක ගොඩක් වැදගත් උනත් තමන් විවේකයක් ගන්න ඕනි කොයි වෙලාවෙද කියලාත් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් එක්සෑම් ඉවර වෙලා වැඩිපුර වැඩ නැති දවසක ඉඳලා හිටලා ඔයාලා හැමදාම උදේ පාන්දර නැගිටින හැටි උනාට කමක් නැහැ. මමත් හැමදාම එක දවසක්වත් වරද්දන්නේ නැතුව උදේ පාන්දර 4ට හැමදාම නැගිටින්නේ නැහැ. විශේෂයෙන්ම ඩිග්‍රී එකේ එක්සෑම් ඉවර වුණු දවසේ ඉඳලා අන්තිම මාස දෙකේම මම උදේ පාන්දර 4ට නැගිටින්නේ නැහැ. ඒ කාලේ මම පොඩි විවේකයක් ගත්තා. කැම්පස් යන කාලේ වුණත් එදාට මම ලයිබ්‍රරි එකට ගිහිල්ලා පැය 10ක් 12ක් පාඩම් කරන්න කාලය තියාගන්නවා කියලා මම දන්නවනම් අන්න ඒ වගේ දවස්වලටත් මම උදේ පාන්දරම නැගිටින්න කලබල වුණේ නැහැ. ඉතින් මම පාඩම් කරන්න කාලය හදාගත්තේ මට පහසු විදියට. ඔයාලටත් පුළුවන් ඒ විදියට ඔයාලට ගැළපෙන විදියට පාඩම් කරන්න කාලය හදාගන්න එක. ඉතින් ගොඩක් වෙලාවට උදේට නැගිටින එකෙන් ඔයාලට අමතර කාලයක් ලැබෙන එක තමයි වෙන්නේ. ඉතින් ඔයාලා හැමදාම වගේ උදේ පාන්දර නැගිටින්න පටන් ගත්තොත් ඔයාලා ඉඳලා හිටලා එක දවසක් නිදාගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් එහෙනම් වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ වෙනකම් අපිත් එක්ක එකතු වෙලා හිටියා නම් මම ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ වීඩියෝස් බලලා මාව මොටිවේට් කරනවට. ඉතින් මම වීඩියෝ එක පටන් ගන්නකොට කිව්වා වගේ ඔයාලා උදේට නැගිටින්නේ කීයටද, රෑට පැය කීයක් නිදා ගන්නවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අපි හැමෝටම බලන්න. එහෙනම් අපි මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.